ඊළඟට අපි බලමු බුදු පියාණන් වහන්සේ මේ නාමයත් රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය විග්‍රහ කිරීමේදී ඉතාමත්ම වටිනා වචන දෙකක් ප්‍රයෝජනට ගත්තා. අධිවචන සම්පස්ස පටික සම්පස්ස කියලා. නාමයත් රූපයත් නිසා ස්පර්ශය ඇතිවන්නේ කොහොමද කියන එක විග්‍රහ කිරීමේදී බුදු පියාණන් වහන්සේ දීඝනිකායේ මහානිධාන සූත්‍රයේ විශේෂ ධර්ම සාකච්ඡාවක් වගේ දක්වනවා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් කරුණු පැහැදිලි කර දෙනවා. අධිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් කියන මෙන්න මේ දෙකම පස්ස කියන වචන තුල තියෙනවා. ඒ කියන්නේ නාමය අනුමගිය අධිවචන සම්පස්සයකුත් රූපය අනුමගිය පටික සම්පස්සය. මේ කාරණේ පාලියෙන් කියන්න ගියොත් ලොකු පටලැවිල්ලක් වගේ වෙනවා. නිතර නිතර පුනරුක්ති වශයෙන් දෙන වචන මාලාවක් නිසා. ඒක නිසා අපි ඒක සිංහලයෙන්ම සරල වශයෙන් බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒතු ගන්වන නිගමන හතර පමණ සිංහල වචනේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කලින්ම කියන්න වෙන්නේ ඒ සූත්‍රයේ නිතර නිතර එන වචන හතරක් තියෙනවා. ආකාර, ලිංග, නිමිත්ත, උද්දේශක. ආකාර කියන එක කාටවත් පැහැදිලි. ආකාරය කියන එක අමුතුවෙන් සිංහල වචනයක එකට ඕන නැහැ. ලිංග කියලා යොදන්නේ එතන ලකුණ කියන එකටයි. නිමිත්ත කියලා කියන්නේ නිමිති. ඒකත් අර ලකුණ කියන අදහසමයි. උද්දේශ කියලා කියන්නේ සාමාන්‍යයෙන් උද්දේශ කියන එක මාතෘකා කියන වචනයෙන් පරිවර්තන ග්‍රන්ථවල තියෙනවා. නමුත් ඒකේ මූලික අදහස යම් කිසි දෙයක් මතුකොට දැක්වීම. කියන්න උගත් දේවල් තියෙන්න පුළුවනි. නමුත් ඒකේ මුල් මාතෘකා වශයෙන් ටිකක් මතු කරලා දීම තමයි උද්දේශ කියලා කියන්නේ. දැන් සමහර සූත්‍රවල තියෙනවා නිතර දකින්නට ලැබෙන උද්දේශ නිදේශ පරිනිදේශ කියලා. සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් යම් කිසි දෙයක් ප්‍රකාශ කරලා ඒක ඊළඟට නිදේශ කරලා ඊළඟට පරිනිදේශ වශයෙන් තවත් දීර්ඝ විස්තර දෙනවා. ඒ විදිහට බලනකොට උද්දේශ කියන්නේ අර මාතෘකා කියන වචනේ යෙදුවට වරදක් නැහැ. යම් කිසි කාරණයක් මතුකොට දැක්වීම. එතකොට මේ පද හතරේම සමීපාර්ථ තියෙනවා. සමීපාර්ථවත් පද හතරක්. ආකාරය, ලකුණ, නිමිත්ත, මාතෘකා. දැන් මේ වචන හතර අනුව මේ වචන හතර ප්‍රයෝජනට අරගෙන අපි නිගමන හතර ගැන කල්පනා කරලා බලමු. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් හේතු ගන්වන නිගමන හතර මෙන්න මේවා. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාම කායයක් නාම ගොඩක් පැනවිය හැකි වේද පැනවේද? එකී ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කල්හි රූප කායයෙහි අධිවචන සම්පස්සයක් නොපැනවිය හැකි. ඒ පළමු නිගමනය. දෙවෙනි නිගමනය. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් රූපකායයක් පැනවේද පෙන්නුම් කළ හැකි වේද? ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කල්හි නාමකායය පිළිබඳ පටික සම්පස්සයක් පෙන්නුම් කළ නොහැකි වේ. ඒ දෙවෙනි නිගමනය. තුන්වෙනි නිගමනය. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාමකායයක් ඕ රූපකායයක් ඕ පෙන්නුම් කළ හැකිද? ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කල්ලි අධිවචන සම්පස්සයක් වත් පටිග සම්පස්සයක් වත් පෙන්වාලිය නැහැ. හතරවැනි නිගමනය. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාම රූපයක් පෙන්නුම් කරනු ලැබේද? ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කල්ලි ස්පර්ශයක් පෙන්නුම් කරනවා. දැන් අපි කෙටියෙන් නැවත මතක් කරගත්තොත් මුල් නිගමනයෙන් කියවෙන්නේ අර ආකාරය, ලකුණු, නිමිති, මාතෘකා කියලා කියන්නේ බොහෝ දුරට සමීපාර්ථවත් පද යම් යම් ලකුණු නිසා යම් යම් ලකුණු මුල් කරගෙන නාමකායයක් නාම රූප දෙකෙන් නාම ගොඩක් නාම කියන අංශය පෙන්නුම් කරනු ලැබේද? ඒ ආකාර, ඒ ලකුණු ආදියක් නැත්නම් රූපකාය පිළිබඳව අධිවචන සම්පස්සයක් ගැන කතා කරන්න බෑ. දෙවෙනි නිගමනයෙන් කිව්වේ යම් ආකාර ලකුණු ආදීන්
රූපකායයක් පෙන්නුම් කරනු ලැබේද? ඒ ආකාරය ලකුණු නැත්නම් නාමකායය පිළිබඳව පටිඝ සම්පස්සක් දක්වන්න බැහැ. තුන්වෙනි කාරණේදී දෙකම එකතු කරලා දක්වනවා. තුන්වෙනි නිගමනය යම් ආකාරය ලකුණු නිමිති ආදී නාමකායයක් හෝ රූපකායක් හෝ දක්වනු ලැබේද? ඒ දෙකම නැත්නම් අධිවචන සම්පස්සයක්වත් පටිඝ සම්පස්සයක්වත් දක්වන්න බැහැ. හතරවෙනි නිගමනය යම් ලකුණු නිමිති ආදියකින් නාම රූපයක් දක්වනවා නම් ඒ ලකුණු නිමිති ආදියක් නැත්නම් ස්පර්ශයකුත් දක්වන්නේ. ඒ ලකුණු නිමිති ආදිය නැත්නම් ස්පර්ශය ගැන කතා කරන්න බෑ. එතකොට මේක බැලුවාම ප්‍රහේලිකාවක් වගේ ගැටලුවක් වගේ. නමුත් මෙතෙන්දී අපි පළමුවෙන්ම කල්පනා කර බැලිය යුතු තිබෙනවා නාම රූප දෙක ගැන. අපි මුල්ම දේශනයේදී කළ විග්‍රහයෙන් නාම කියන වචනය හැඳින්වුවේ සාමාන්‍යයෙන් මෙකල බොහෝ විට හඳුන්වනවා වගේ නැමීමක් කියන අර්ථයෙන් නොවේ. නාම කියලා කියන එකට නම් කිරීමක් කියන අදහසයි අපි දුන්නේ. මේ අධිවචන කියන වචනේ තියෙන්නේ මේ නම් කිරීම කියන අදහසයි. අධිවචන නිරුක්ති පඤ්ඤත්ති කියන්නේ භාෂා ව්‍යවහාරයේ අංගෝපාංග. කන්ද සංයුත්තේ නිරුක්තිපත සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා. නිරුක්තිපත, අධිවචන පත, පඤ්ඤත්තිපත ආදී වශයෙන් නිරුක්ති අධිවචන පඤ්ඤත්ති කියන පද බොහෝ දුරට සමාන අර්ථවත් ඒවා. අර්ථය කියන එකට ළඟින් යන්නේ. ඒ වගේ භාෂා ව්‍යවහාරය පිළිබඳ අංගෝපාංග හඳුන්වන දේවල්. අධිවචන කියලා කියන්නේ ආරූඪ කරන ලද ව්‍යවහාර විදි. නිරුක්ති කියලා කියන්නේ යම්කිසි වචනයක් හැදිච්ච ආකාරය පෙන්නුම් කරනකොට එහෙම නිරුක්ති දෙනවා කියනවා. ඒ කියන්නේ හේතු කාරණා දැක්වීමේදී යොදා ගන්න එක්තරා ව්‍යවහාර විදියක්. පඤ්ඤප්ති කියලා කියන්නේ ප්‍රකට කොට දැක්වීම සඳහා පඤ්ඤපේති පඤ්ඤාපේති පැනවීම වශයෙන්. ඒකට ආරෝඪ කරලා දක්වන සමහර ව්‍යවහාර වලට වාග් ව්‍යවහාර වලට අධිවචන නාම යොදනවා. හේතු කාරණා දැක්වීමේදී නිරුක්ති යොදා ගන්නවා. ඊළඟට යම් යම් දෙපැනවීමේදී මෙන්න මෙතන සිට මේ විදිහට හඳුන්වනු ලැබේ කියලා අන්න පඤ්ඤප්ති. යා බොහෝ දුරට කිනකට සමානයි. එතකොට මෙතන අධිවචන සම්පස්සේ තියෙන්නේ අපි නාම කියන එකට දීපු හැඳින්වීමට සමානයි. නාම කියලා කියන්නේ නම් කිරීමක් කියලා අපි ගත්තා. මේ නම් කිරීමට අදාළ දෙයක් තමයි අධිවචන කියලා කියන්නේ. එතකොට මේ නාමකායය හා සම්බන්ධව තියෙනවා එක්තරා විදිහක අර භාෂා ව්‍යවහාරට කිට්ටු වනන්දමේ හැඳින්වීම පිළිබඳ හැඳින්වීමට උපකාර වන නම් කිරීමට උපකාර වන එක්තරා මූල ධර්ම වගේ මෙතන මේ නාම කොටස. ඊළඟට රූප කොටස තියෙනවා අර පටිඝ සම්පස්ස කියලා හැඳින්වුවේ. පටිඝ කියලා කියන්නේ හැපීම ගැටීම කියන එකයි. රූපේ තියෙනවා ගැටෙන ලක්ෂණය. නාමයේ තියෙනවා හැඳින්වීමේ ලක්ෂණය. ওই දෙකම එකතු වෙලා ඉපස්ස කියන එක හැදෙන්නේ. ඒකයි එතන වඩා ගැඹුරට. අර ස්පර්ශය කියන ප්‍රඥප්තියට අර දෙපැත්තම ඕනේ කියන එකයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ වෙන විදිහකට කියනවනම් නාමයක් රූපයක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව අවශ්‍ය දෙයක් හැටියටයි එතන දක්වන්නේ. මක්නිසාද? අර කලින් කියවුණා නාමයක් පෙන්වුම් කරන යම්කිසි ලකුණු නිමිති ආදියක් නැත්තම් රූපකාය පිළිබඳව අධිවචන සම්පස්සයක් ඇති වෙන්නේ. ඊළඟට රූපයක් පෙන්වුම් කරන රූප කොටක් පෙන්වුම් කිරීමට උපකාර කර ගන්න ලකුණු ආදියක් නැත්නම් නාත්කාය පිළිබඳව පටිඝ සම්පස්සයක් පෙන්වුම් කරන්න. මෙතන බැලුවාම එකකට එකක් පටහැනි දේවල් වගේ. නමුත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් මෙතන තියෙනවා. නාමකාය පිළිබඳ අධිවචනයේ රූපයට උපකාර වෙනවා. රූපකාය පිළිබඳව රූපකාය කියනකොට එක පාඩම හිතට නැගින්නේ අර ගැටීම කියන එක. ඒ පටිඝය නාමකයටත් උපකාර වෙනවා. දැන් මෙතන මේ ගැඹුරු තැනක් නිසා එක්තරා විදිහක උපමාවකින් අපි මේක තේරුම් කරන්න බලමු. මුලින්ම මේ රූපකාය පිළිබඳව. දැන් රූපකාය පිළිබඳව අපි මෙතන ප්‍රකාශ කළා. අධිවචන සම්පස්සයක් ඇති වෙන්නේ නාමකයට අදාළ යම්කිසි අංගෝපාංග නිසායි කියලා. ඒක ඊටාමත්ම පහසුවෙන් තේරුම් කරන්න පුළුවන්. රූපකායට අදාළ දේවල් වශයෙන් දක්වන්නේ මහා භූත ධර්ම. පඨවි, ආපෝ, තේජෝ, වායෝ.
මේ පඨවි ආපෝ තේජෝ වායු හඳුනාගන්නේ කොහොමද? මේක තදද බුරුල්ද කියලා බලනවා. ඊළඟට මේක සිසිල්ද උණුසුම්ද කියලා බලනවා. මේ හැම එකටම එතකොට අර වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ධර්ම උපකාර වෙනවා. මේ රූපයට අදාළ මහා භූත ධර්ම හඳුනා ගැනීමෙදී තර නාම ධර්ම උපකාර වෙනවා. අපිත් පැත්තේ දෙයකට මේක කල්පනා කරලා බලමු. දැන් ඔය වඩුවන් මේසන් වරුන් එහෙම වැඩ කරන තැනක අපි හොඳට කන් දීගෙන අහගෙන හිටියොත් සමහර විට ඒ අය යොදන භාෂා ව්‍යවහාර නොහුරු වගේ පේනවා. හරි අමුතු විදිහේ ව්‍යවහාර යොදනවා. ඒ කියන්නේ තමන් භාවිතා කරන උපකරණ වලට තමන් කරන වැඩවලට උපකාර කරගන්න දේවල් වලට පණ තියෙන හැටියට සලකලා උන් කතා කරන සමහර අවස්ථාවල ප්‍රාණත්වාරෝපණයක් කරනවා. දැන් ඔන්න උළුවස්සක දොරක් හයි කරනකොට සමහර විට කියන්න පුළුවන් මේ ඒ දොර බර වැඩි නම් මෙහෙම මේ දොරට ගායක් තියෙනවා කියලා. දොරට නොවේ ගාය බඩුවටයි තියෙන්නේ. නමුත් ඒක බඩුව දොරට බාරක දෙනවා. මේ හිප්පිට නැති දොර දොරට ගායක් තියෙනවා. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් දොරේ හේතුව හොඳ. දොර කොහෙවත් ගිහලා හේතු වෙන්නේ නැහැ. නමුත් මේ හේතුව ගාය ආදී වචන අර තනිකර රූප ධර්ම වලට ආරෝපණය කිරීමක් තිබෙනවා. උන් ඒ ආරෝපණය කරන ගතිය අර අධිවචන වචනේ තිබ්බ. අපි කලින්ම කීවා අධිවචන ගැන කියනකොට ආරෝඪ කරන කියලා. රූඪි වශයෙන්, රූල්හි වශයෙන් ආරෝඪ කරනවා. නාම ධර්මයෙන් ණයටගත්තු නාම කොටසෙන් ණයටගත්තු යම් යම් ලකුණු උපකාර කරගෙනයි එතකොට රූප ධර්ම වල දුරේ හේතුවක් දුරේ ගායක් ගැන හිම කතා කරන්නේ. අපි ඒ ගැනම තව ටිකක් හිතනවා නම් දොරපළු දෙකක ඇලි දෙකකට එකක් හේතු වෙනවා කියලා අපි කියනවා. මේ හේතුව වෙන්නේ කොහොමද? බලුවාම ඊළඟට ප්‍රශ්නය අහන්න පුළුවන්. වම් පැත්තේකද දකුණු පැත්තේකට හේතු වෙන්නේ? දකුණු පැත්තේකද වම් පැත්තේකට හේතු වෙන්නේ කියලා. මෙතන එහෙම පිටින්ම තියෙන්නේ නර නාම ධර්මයන් පිළිබඳ. ඒ කියන්නේ හිත පිළිබඳ කාරණා. යම් තැනකට අවධානය යොමු වෙනවා නම් මෙතනදී අපට ආයෙත් මතක් කරගන්න පුළුවන් කිං මූලක සූත්‍රය. සමිදි සූත්‍රය ආදීදී අපි ප්‍රකාශ කළා යම දෙයක් වන්නේ කොහොමද කියන ඒ කාරණා. බුදු පියාණන් වහන්සේගේ මනෝ පුබ්බංගමා ධම්මා කියන ධර්ම නියාමතාව අනුව ඡන්ද මූලකා වූ සබ්බේ ධම්මා මනසිකාර සම්භව පස සමුදය ආදී වශයෙන් එක්තරා සූත්‍රයක සඳහන් වන බව ප්‍රකාශ කරනවා. ඒ බඩු වගේ ඡන්දේ යම්කිසි තැනකට ගියාද මනසිකාරයේ යම්කිසි තැනකට ගියාද අන්නේ මනසිකාරයට තමයි හම්බ වුනේ අර දොරයි උළුස්සයි වෙන් කරගත්තා. එහෙම නැත්නම් දොරේම ලෑලි දෙක වෙන් කරගෙන එකකට තව එකක් හේතු වෙනවා කියලා ව්‍යවහාරයක් පාවිච්චි කරනවා. දුරට ගායක් ගැන කතා කරනවා. මේ ඔක්කොම අන්නාරේ ඡන්ද මනසිකාර පස්ස ආදී නාම පැත්තට ගැන මේ ධර්මයන් මුල් කරගෙන. එතෙන් ප්‍රතිත්‍ය සමුප්පාදයේ පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් පෙනෙනවා. බාහිර සිත්පිට නැති දේවල් පිළිබඳව පමණක් නෙවෙයි. මේ ජීව ශක්තිය ඇති අපේ ශරීරය ගැන කල්පනා කරලා බලන්න. දැන් මා ස්පර්ශ කරන්නේ මොකක්ද කියලා අහුවා. සාමාන්‍යයෙන් අපි ස්පර්ශය ගැන කල්පනා කරනකොට පළමුවෙන්ම අත ගෑම ගැන හිතන. ඒ කියන්නේ අතයි. ඉතින් මම ස්පර්ශ කරන්නේ අල්ලාගෙන ඉන්නේ වටාපතේ කියලා කියන්න පුළුවන්. ස්පර්ශ වීමේ වඩා ඕලාරික අවස්ථාව තමයි අල්ලාගෙන. අල්ලාගෙනීමට පාවිච්චි කරන්නේ අත්ල. අත්ල ගන්නවා. අත්ල තමයි ප්‍රධාන වශයෙන් අපි යමක් අල්ලගන්න පාවිච්චි කරන්නේ. ඒක නිසා මොකක්ද අල්ලගෙන ඉන්නේ මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා ඇහුවාම එකපාරටම මේ වටාත් අල්ලගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් මේක අතෑරියාම කෙනෙකුට සැලෙහෙන්න පුළුවන් ආයෙත් ඇහුවොත් මම මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක සමහර විට බාහිර කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක තමන්ගේ මානසිකාරය යම් තැනකට යොමු වෙනවා නම් ඒ අනුවයි. මේ සිවුර ශරීරය ස්පර්ශ කරනවා කියන හැඟීමෙන්න පුළුවන්. අන්න එතකොට කලින් මේ සිවුරයි මා එකයි කියලා හිතාගත්තේ. ඊළඟට සිවුර වෙනමයි මා වෙනම. ශරීරය වෙනම. අන්න එතෙන්දි වෙන්නේ අර විඥානය. විඥානය කියලා කියන්නේ මෙතන මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳ එක්තරා අවස්ථාවක්. දැන් ඉදිරිපිට තිබෙන මේ දේවල් වලට මගේ ඇස් යොමු වෙලා තිබුණා. අවධානය යොමු වුණ තාක් චක්කු විඥානය හටගන්නේ නෑ. මේ ඇසයි මේ රූපයයි කියලා වෙන් කරලා දැක්වීම තමයි මේ විඥානය කියන්නේ. වෙන් කර දැක්වීම. ඒ වෙන් කර දැක්වීමෙන් පස්සේ තමයි අනිත් ඔක්කොම පටන් ගන්නෙ.
ඊළඟට අර දෙකක් හැටියට වෙන් කරගත්තු දෙකක් ඒ වෙන් කර දැක්වීමක් කියන කාරණා තුන එකතු වුණාම තමයි චක්කුංච පටිච්ච රූපේ චොප්පජේ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ ආදි වශයෙන් අන්න ස්පර්ශයක් ඇති වෙනවා. අර දොරාදී දේවල් පිළිබඳවත් ඒ වගේ. එතකොට මෙතන අර නාම ධර්මයන්ගේ සිත පිළිබඳ මනසිකාර චන්ත පස්ස ආදී සංකල්ප මුල් කරගෙනයි මේ ද්‍රව්‍ය ධර්ම සිත්පිත් නැති දේවල් පිළිබඳව හෝ අපි රූඪ වශයෙන් ආරූඪ වශයෙන් හැපීමක් ගැන ඝට්ටණයක් ගැන කතා කරමු. සම්පස්සේ කියලා කියන්නේ එකට හැපි මේකට හැපීමක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ යන්න අර නාම ධර්මනුත් උපකාර කරගෙන. නාම ධර්මනුත් උපකාර කරගෙන. ඊළඟට දැන් අපි බලමු පටිග සම්පස්සයක් වෙන්නේ කොහොමද? දැන් මෙතන කියන විදිහට අර රූප ධර්මයන්ගේ පිහිටෙන් නාම ධර්මයන් පිළිබඳ පටිග සම්පස්සයක් ඇති වෙන්නේ කොහොමද? දැන් නාම ධර්මයන් පිළිබඳව අපි සමහර විට හිතට අදහසක් ගැටුණා කියලා කියනවා. විවහාර කරමු. ස්පර්ශී ඊටාත්ම ප්‍රකට අවස්ථාව තමයි ද්‍රව්‍ය පිළිබඳව අපට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ යම්කිසි දෙයක් තවත් දෙයක ගැටීම කියන අදහස. ස්පර්ශයේ ප්‍රතිඝාෂයෙන් හැඟේ. අන්නේ නිසා තමයි ඊටාත්ම සැකෙන්නේ ඉන්නේ කාරණේ පෙන්නු කරතොත් ධාතේ මඟ සූත්‍රයේ සංයුත්තනිකායේ පස මූලක සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා. දින්න කට්ටාන සංකට්ටන සමෝධාන කියන ඒ විදිහට කෝට් කෑලි දෙකක් එකට ගැටි ස්පර්ශයෙන් නිදසුනක් හැටියට දක්වනවා. අනේ එතකොට ස්පර්ශය කියන එකේ මූලික අර්ථය අර විදිහට කෝටු කැලි දෙකක් එකට ගැටීම වගේ එක්තරා ඕලාරිකව පෙනෙන අවස්ථාවක්. නමුත් මේ ස්පර්ශයේ අර නාම පෙත්තට සම්බන්ධයකුත් තිබෙන බවයි අපි අර වඩුවා පිළිබඳ උපමාවෙන් දැක්වේ. මේ දෙකම එකතු වෙන්නේ මේ පටිඝ සම්පස්සයත් අධිවචන සම්පස්සයත් එකතු වුණාට පස්සේ තමයි අර නාම රූපච්චය පසු නාම රූපේ නිසා ස්පර්ශය ඇති වෙන්නේ. ඔන්න ඔය විදිහට එතකොට මෙතන මේ නාමය රූපය අතර ස්පර්ශය කියන සංකල්පය එහෙම පිටින්ම නාමය ඇසුරු කරගත්තු අධිවචන පක්ෂයත් රූපය ඇසුරු කරගත්තු ඒ ගැටීම පිළිබඳ සංකල්පයත් ඒ දෙකම එකතු වෙලා තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. මේකෙදිම අපිට තවත් මතක් කරගන්න පුළුවන් කාරණයක් තියෙනවා. මේ රූප කියන වචනේ බෞද්ධ නිකායවල නොයෙකුත් ආකාරයට විග්‍රහ කරන්න යෙදිලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ රූපය හැඳින්වුවේ කොහොමද? දැන් රූප කියලා කියනකොට නොයෙකුත් අර්ථ එන්න පුළුවන්. ඇසට පෙනෙන රූපය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්‍රව්‍ය හැටියට අපි සලකන ද්‍රව්‍ය ලෝකයේ භෞතික වශයෙන් සලකන රූපය වෙන්න පුළුවන්. මේක මහා ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ රූප කියන එකෙන් අපි මොකක්ද අදහස් කරන්නේ? බුදු පියාණන් වහන්සේ මේ රූප කියන එකට එක්තරා නිරුක්තියක් දෙනවා. කන්ද සංයුත්තේ කඥණීය සූත්‍රය. රූපය හඳුන්වන්නේ මේ විදිහටයි. එතනේ උපාදානස්කන්ධ අතුරින් රූපස්කන්ධය තෝරන්නේ කිංක භික්කවේ රූපං වදේත. උප්පතීති කෝ භික්කවේ තස්මා රූපං තිබුච්චති. කේන රූපති සීතන පිරුප්පති උණේන පිරුප්පති දිඝාචාය පිරුප්පති පිපාසාය පිරුප්පති දක්ෂමක සවාතාතපසේන සව සම්පස්සේන පිරුප්පති උපපතිති කෝ භික්කවේ තස්මා රූපං තිබුච්චති. කිංච භික්කවේ රූපං වදේත කුමක්ද මහණෙනි රූපේ කියන්නේ? උපපතිති කෝ භික්කවේ තස්මා රූපං තිබුච්චති. උප්පණය වේහන අදාදී නේට රූපයයි කියනු ලැබේ. කියන රූපති කුමකින්ද රූපණය වෙන්නේ? සීතලේ උෂ්ණේ කුසගින්නේ පිපාසයේ මැසි මදුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන් අවවැසි සුළං ආදී ස්පර්ශවලින් ඔය කියන දේවල් වලින් රූපණය වෙනවා. මේ රූපණය වන අර්ථයෙන් රූපණය වන නිසා ඒකට රූපය කියලා කියනවා. මෙතන ඊටාත්ම ගැඹුරු ධර්මයක් අඩංගු වෙලා තියෙනවා. ඉනිසාම නොයෙකුත් බෞද්ධ නිකාය මේ සූත්‍ර පාඨයේම නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. අර ලෝකයේ තිබෙන භෞතිකවාදී දර්ශන වලට වඩා වෙනස් මඟක ගමන් කරලයි බුදු පියාණන් වහන්සේ මෙතන මේ රූපති කියන වචනයක් යොදලා තියෙන්නේ.
මේ සීත උෂ්ණ ආදීන් රුප්පණිය වන්නේ ලෝකයේ සිත් පිට නැති ගස්ගල් ආදීන් නොවේ. මේ ශරීරය එතකොට මේ ශරීරය තේරුම් කරලා තියෙන්නේ ජීවිත ඉන්ද්‍රියක් ඇතුල් කරලා පණගැන්විය යුතු පරමාණු මිත්‍යයක් හැටියට නොවේ. යෝගාවචරයාට ප්‍රත්‍යක්ෂ මේ රූපයයි මේ රූපකාය ශාස්ත්‍රීය අංශයෙන් මේවා විග්‍රහ කරන්න ගියා මහ පටලැවිලි රාශියක් ඇති වුණා. නමුත් මෙතන ඉතාමත්ම පැහැදිලි ප්‍රත්‍යක්ෂයට ලක් කර ගන්න පුළුවන් මේ මුළු මහත් ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේවා පිළිබඳ වචන රාශියක් එකතු කරගෙන නොයෙකුත් විදිහේ ශාස්ත්‍රීය දර්ශන නිපදවා ගැනීමට නොවේ. ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය ඒකාන්ත වූ නිර්වේදයේ විරාගයේ නිරෝධය සඳහා. ඒක නිසා මේ රූපති කියන වචනේ මෙතන හඳුන්වපු ආකාරයත් හරියටම ගැලපේ. මැදි මදුරුවන්ගෙන් සීතලෙන් උෂ්ණයෙන් මේවායින් රුප්පණය වන නිසායි මේකට රූපය කියලා කියන්නේ. වෙන මේකේ තියෙන පරමාණුවක් නිසා නොවේ. දැන් අපි තවදුරටත් මේ රූපණ කියන වචනේ තේරුම බලනවා නම් මේ අදහස තවත් යනක සඳහන් වෙනවා. වෙනිපාතේ පාරායන වග්ගයේ පිංගිය සූත්‍රයේ එක්තරා වටිනා ගාථාවක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. රූපන්ති රූපේසු ජනා පබත්තා. ප්‍රමාදයට පත් ජනයා රූපයනි රූපණිය වෙයි. එතරම් රූපණිය කියන වචනේ වල අපි තාම හරියට මේ රූපණිය කියන එකට අර්ථයක් සොයාගත්තේ නැහැ. එකට නිදේශය දෙන අටුවාව මෙහෙම උප්පණිය කියන එක තෝරනවා. රුප්පන්තිති කුප්පන්ති පීලයන්ති ගට්ටියන්ති ගට්ටන්ති ගට්ටයන්ති භ්‍යාදිතා දෝමනසිතා හොන්ති. ඔයි විදිහට ඒක තෝරන. කුප්පන්ති කියන්නේ කිපෙනවා කෝප වෙනවා. පීලයන්ති පීඩා වෙනවා. ගට්ටයන්ති ගැටෙනවා. භ්‍යාදිතා ඒ කියන්නේ ලෙඩ වෙනවා. දෝමනසිතා හොන්ති දොම්නස් වෙනවා. අර රුප්පණිය කියන එකට දෙන්න පුළුවන් අර්ථ රාශියක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. කිපෙන, පිළෙන, ගැටෙන, ලිඩ වෙන, දුම්නස් වෙන මේ කියන අර්ථ රාශිය. මේවා ගස්ගල් වලට වෙන දේවල් නෙවෙයි. ජීවමාන ශරීරයකට වෙන දේවල්. ඒකාන්ත නිර්වේදයේ සඳහා බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළ බව අපි මතක් කරගත්තා. දැන් මේ වචන රාශියටම ගැලපෙන සිංහල වචනයක් මේ කාලයේ දෙන සිංහල වචනයක් අපි ලක් කරගත්තොත් සමහර විට ඉද්දෙනවා කියන වචනේ කියන්න පුළුවන්. ශාස්ත්‍රීය වචනයක් නොවන්න පුළුවන්. පාරිභාෂික ශබ්දයක් නොවන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ගැලපෙනවා. ඉද්දෙනවා. මේ රූපස්කන්ධය ඉද්දෙනවා මේ කියාපු දේවල්. මේ රූපස්කන්ධය කියන්නේ නව දොරක් ඇති මහ වණයක්. මේ මහ වණය තුනී සම්වලුමකින් බෙරලා තියෙන්නේ. මේකට මැසි මදුරුව පාත් උනා සීතල කුෂ්ණයක් ආවත් මේක ඉද්දෙනවා. මේ තුවාලේ ඉද්දෙනවා. මේ මහවණේ ඉද්දෙනවා. එතකොට මේ ඉද්දෙන අර්ථයයි රුප්පණය වෙන කියන එකේ තියෙන්නේ. ඒක තවත් අපට පැහැදිලි වෙනවා සුත්ත නිපාතේන උත්තාන සූත්‍රය. උත්තාන සූත්‍රයේ සඳහන් වෙනවා ආතුරාණං එකානිද්දා සල්ල විද්ධාන රුප්පතං. ඒ කියන්නේ කෙලෙස ආතුර වූ තණ්හා නැති ඊතලෙ විදිනු ලැබ රුප්පණය වන්න උන්ට පීඩා විඳින්න උන්ට කවරනම් නින්දෙත්. ඊ අර උත්සාහවන්ත වීම අප්‍රමාද වීම පිළිබඳව උත්තාන සූත්‍රයේ දැක්වෙන ගාථාවක පළය. ඊතල වලින් විදිනු ලැබ රුප්පණය වන්නට පීඩා විඳින්නට කවරනම් නින්දෙත්. අන්න එතන රුප්පණය කියන එකේ මේ ඉද්දෙන ගතියයි තියෙන්නේ. තුවාල වෙලාවෙන් පීඩා විඳිනවා. ඔන්න විදිහට මේ රූප කියන වචනේ අර්ථය අනුව අපිට හිතා ගන්න පුළුවන්. මුල් කාලේ ඊටමත්ම සරණයි. අපි මුලදීම මුල්ම දේශනාවල් ප්‍රකාශ කළා. මේ සූත්‍රාගත ධර්මයේ ඊටමත්ම සරණයි. මේ සරලත්වය තුල තියෙන ඔය අපි කිසි ගැඹුරක්. නිර්මල ජලාශයකයි පතුල බලන්න පුළුවන්. මේ සරලත්වය නිසා මේ සූත්‍ර දේශනාගෙන එක්තරා උදාසීනත්වයක් පසු කාලෙක ඇති වුණා. මක් නිසා? සාමාන්‍ය ජනයා කැමති සංකල්ප රාශියකට. සමහර විට එක සිදු වුණා භෞතිකවාදී දර්ශන රාශියකට. විශේෂයෙන්ම හින්දු දාර්ශනිකයන්ටත් ඔවුන් අනුව ගිය සමහර බෞද්ධ දාර්ශනිකයන්ටත් එක සිද්ධ වුණා. නවීන විද්‍යාවටත් එක සිද්ධ වුණා. ඒ කියන්නේ රූප කියන වචනේ භෞතික පැත්තෙන් එළවගෙන ගියා. මේක බිනිඟුවක් ඔස්සේ දිවීමක් බව එයා තේරුම් ගත්තේ නැහැ. මේ රූපය විග්‍රහ කරගෙන විග්‍රහ කරගෙන ගිහින් අන්තිමට පරමාණු ගොඩක් මහා සංකල්ප ගොඩක් බදාගත්තා.
රූපය බෙදාගෙන බෙදාගෙන ගිහින් අන්තිමට සංකල්ප ගොඩක් බදාගන්න සිද්ධ වුණා. කණුවක් බදාගත්තත් අණුවක් බදාගත්තත් උපාදානය උපාදානයමයි. අන්න ඒක නිසා මෙතන මේ බුදු පියාණන් මහසේ දක්වා අවදාළේ මොකක්ද? මේ රූපයේ තිබෙන ගැහැටින් පීඩාවෙන් මිදීමට නම් කළ යුත්තේ මොකක්ද? රූප සංඥාවෙන් මිදීම. රූප සංඥා කියන වචනයයි මෙතන වැදගත් වන්නේ. ධර්මානුකූලව කල්පනා කරනකොට රූපය කියන එක භෞතික වශයෙන් සංකල්ප කරගෙන නැගලා හෝ අනුදක්නාදීන් පරීක්ෂා කරන්න ගියොත් වෙන්නේ බිරිඟුවක් ඔස්සේ ආවම. ඒක නවීන විද්‍යාඥයෝ මෑතකදී තේරුම් ගත්තා. තමා යන්නේ බිරිඟුවක් ඔස්සේ බා. මොක නිසාද? තමායේ රූපේ විග්‍රහ කිරීමේදී පාවිච්චි කරන සිතෙන්ම ඒක එක්තරා විදිහකට වෙනස් වෙන නිසා. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව තේරුම් නොගිනයි මිනිගුවක් ඔස්සේ ඉලෙවි. මොන විදිහේ තත්වයකට වැටෙන්නේ නැහැ. මෙතන තිබෙන ප්‍රශ්නය රූපේ නෙවෙයි, රූප සංඥා බව තේරුම් ගන්න. ඒ කාරණේ හොඳට පැහැදිලි වෙන ගාථාවක් අපි මුලින් අවස්ථාවක ප්‍රකාශ කළා එක්තරා දේශනාවකදී. එක නැවතත් මතක් කර ගැනීම හොඳයි. සංයුත්තනිකාය ජටා සූත්‍රය අඩංගු ගාථාව. යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්ථසා ඡිජ්ජතේ ජට. යම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම ප්‍රෝධනය වෙයිද? එතන මේ මුළුමහත් සංසාර ගැටලුව අන්තෝ ජටා බහ්‍යට අවුල විසඳෙනු ලැබේ. මුළුමහත් ධර්මයේ මෙතන තියෙනවා. යම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක් පටිඝ කිව්වේ ද්වේෂය නොවේ මෙතෙන් දීපාවිච්චි කලේ ගැටීම කියන අර්ථයෙන්. ඊළඟට රූප සංඥා පටිඝයක් රූප සංඥාවක් කියන මෙන්න මේවා සම්පූර්ණයෙන්ම උපරෝධනය කරනු ලැබේද? ඊකොතැනද කියන එකත් අරණි අනිදස්සන විඥානය ගැන සඳහන් කළ දේශනාවලදී පැහැදිලි වෙන්නේ නැති. ඒ අනිදස්සන විඥානය එහෙම නැත්නම් නිර්මාණ தත්ත්වය අන්න එතන තමයි මුළුමහත් තන්තෝ ජටා බහ්‍යටා විසඳෙන්නේ. අපි දිගට උපටිච්චසමුප්පාදයට අදාළ කාරණා ප්‍රකාශ කරනකොට පැහැදිලි වෙන්නේ නැති. එක පැත්තකින් බලනකොට නාම රූපයයි විඥානයයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව. අනිත් පැත්තෙන් බලනකොට නාමයයි රූපයයි අතර මහා පටලැවිල්ලක් අන්‍යෝන්‍ය සම්බන්ධතාව. ඉතන තියෙන්නේ අන්තෝ ජටා බහ්‍යටාව. එතකොට මුළු මහත් පටිච්චසමුප්පාදේ හරියට අර මහා ජලාශයක දියසුලියක කේන්ද්‍රස්ථානිය වගේ මෙන්න මෙතනයි. නාමයක් රූපයක් ඊළඟට නාම රූපයක් විඥානයක් කියන මෙන්න මෙතනයි මුළු මහත් පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරම තැන. එතකොට මේ රූප සංඥාව ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලනවා. බුදු පියාණන් වහන්සේ දැක්වූ හැටියට රූප සංඥාවෙන් සිත මුදා ගැනීමයි කෙනෙකුගේ පරමාර්ථය විය යුත්තේ. මේ රූප සංඥාවේ තියෙන්නේ කොහොමද? අර ගැටීම නිසා, හැපීම නිසා රූප සංඥාවක් ඇති වෙනවා. දැන් අර මැසි මදුරු ආදී නැවිල්ල පාත් වුණාම තමයි අර රූප සංඥාව ඇති වෙන්නේ. වෙන එකක් තබා අපි කලින් සඳහන් කළා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු පිළිබඳ තද බව මොළොක් බව ආදී තේරුම් ගන්න අතින් අල්ලලා. අපි මේ මනුෂ්‍ය ශරීරයේ මිනුමක් හැටියට යොදාගෙන එක්තරා විදිහක මිනුම් සමූහයක් කරගන්නවා. ඒ සතර මහා භූතයන් පිළිබඳව. මහා භූතයන්ගේ හොල්මන් අපට කවදාවත් සම්පූර්ණව අවබෝධ කරගන්න බැහැ. නමුත් අපේ ජීවිතයට ගැලපෙන ආකාරයට මනුෂ්‍ය ශරීරයෙන් මහා භූත ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ සතුන් තම තමන්ගේ ස්පර්ශයේ ඒ මහා භූත ධර්ම ආශ්‍රයෙන් සකස් කර ගන්නවා. එතකොට මෙතන එහෙම පිටිම තියෙන රූප සංඥාව. මේ රූප සංඥාවෙන් හිත මුදා ගැනීමයි එතකොට පරමාර්ථය. අලපටිඝාත රූප සංඥාවක් ඒකම නාමයක් රූපයක් මේ වයින් හිත මුදා ගත්තොත් අන්න ඒ අවස්ථාවේදී තමයි අන්තෝ ජටිත බහිජටිත මේ සංසාර ගැටලුවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. එකම අපි තව කාරණයක් කල්පනා කරලා බැලුවොත් ලෝකයේ භව විභව කියන දෘෂ්ටි දෙක
ඒ කියන්නේ ලෝකේ ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් පිළිබඳ ඒ දර්ශන බොහොම දාර්ශනිකයන්ගේ හිතවලට මහ ගැටලුවක් වෙච්ච දේවල්. අපි ගලනොත් සඳහන් කළා සත් අසත් කියලා. මේ මුළු මහත් ලෝකෙම ඇති වුණේ සත් කියන සදාකාලික පදාර්ථයකින්. එහෙම නැත්නම් අසත් කියලා දෙයක් තිබිලා ඊළඟට සත් කියලා දෙයක් ඇති වුණාද? ওই විදිය මහ ගැටලු රාශියක් ඇති වුණා. මේ ඔක්කොම ඇතිවීමට හේතුවක් මෙන්න මේ රූප ධර්මයන් පිළිබඳ එක්තරා වැරදි වැටහීම. ඒක අපට හැඟෙනවා කලහයවාද සූත්‍රයේ තියෙන එක්තරා ගාථා පාඨයක. රූපේසු දිස්වා විභවං භවංච විනිච්ඡයං කුරුතේ ජන්තු ලෝකේ. රූපේ පිළිබඳ ඇතිවීමක් නැතිවීමක් දැකලා මිනිස්සු ලෝකේ එක්තරා විනිශ්චයකට පැමිණෙනවා. මොකක්ද මේ විනිශ්චය? ඒකාන්ත ප්‍රත්‍යක්ෂ සහ ඒකාන්ත විනාශයක් තියෙනවා කියලා කෙනෙක් තීරණය කරන්නේ අපට ඇසට පෙනෙන මේ රූප අනුව. මේ ත්‍රිපිට තිබෙන යන්ත්‍රය දැන් තියෙනවා කියලා අපි ඒකාන්ත වශයෙන් ගන්නවා. මේක හේතු ප්‍රත්‍යයන් සලකන්නේ නැතිව ඊළඟට මේක විනාශ වුණු දවසට අන්න තිබුණා, දැන් නැහැ. ඔන්න විදිහට ඒකාන්ත දෘෂ්ටියක් ඇති වෙන්නේ මේ රූපය පිළිබඳ වැරදි අවබෝධයක් නිසා බව බුදු විහාරණ මහන්සි ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මෙතන ගැටලුව තිබෙන්නේ රූප සංඥාව. ලෝකයාගත රූප සංඥාව පිළිබඳ එක්තරා මිච්ඡාවක් නිසා ලෝකයාන්තගාමී දෘෂ්ටි දෙකකට නැඹුරු වෙලා තියෙනවා. ඒකාන්ත අස්තිත්වයක්, ඒකාන්ත නාස්තිත්වයක්. භව විභව කියන ওই විදිහට අන්ත දෙකකට පත් වෙලා තියෙනවා. අපි මේක ප්‍රකාශ කළේ විශේෂයෙන්ම නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් ඊට අනුව එක විඥානයේ පිළිවෙල ඡායාවක් සෙවණල්ලක් පවණක් බවත් වැටහි යන විදිහේ එක්තරා ධර්ම විවරණයක්.